අයිබෝන් මගේ ආදරණීය දුවේ පුතේ, හයවසර පළවෙනි පාඩමට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. හයවසර දුවලා පුතාලා, හැමෝම ලෑස්ති වෙන්නේ නම් පොතක් පෑනක් අරගෙන අපි වැඩේ ගමනේ යමු. සාර්ථකව ගේමක් ගහමු, සුපිරි ගේමක් ගහමු. රයිට්, පළවෙනි පාඩම මොකද්ද පුතේ? වැඩි කතන්දර ඕනේ, අපි ඉක්මනට වැඩේ කතා කරන්න යමු. පළවෙනි පාඩම ජෛව ලෝක ඇසිරිය නේද? පළගේ අච්චු පොත ළඟ තියාගන්න. ජෛව ලෝක ඇසිරිය මොකද්ද පුතේ? දැන් ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බලලා වෙන්නේ නැති මෙතන ඉන්නේ නැත්තේ පාඩම ගැන පළවෙනි පා අපි හඳුනා දෙන්නේ මේ වීඩියෝ ගැන බලලා මෙතන එන්න ඇති කියලා මම හිතනවා. පුතේ මොකද්ද මේ විද්‍යාව කියලා කියන්නේ? ඔයාලා කලින් දැනගෙන හිටියද මෙහෙම සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා? සමහරලාට අයියලා අක්කලා ඉන්න දරුවෝ නම් අවුලක් නැහැ, එයාලට අච්චු පොත් හම්බ වෙන්නේ නැති නේ. එයාලා දැකලා ඇති ඔයාලනේ. රයිට්, මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? අතාරින්නම බැරි ආතල්ම එළ කිරිම සබ්ජෙක්ට් එකක්. හරි, රයිට්. මේ මගේ කතාව හොඳේ, ඔයාලා තමයි මට මේ විදිහට කතා කරන්න උරු කරලා තියෙන්නේ. හොඳේ රයිට්. ඒකින්ද මම මේ මෙතන අමුතු විදියට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පන්තිය ඔයාලත් මේ කතා කරන විදියට තමයි කතා කරන්නේ. හොඳේ, ඒකින්ද පුතේ හොඳට මේ ගේම ගහමු අපි. පුතේ පළවෙනි පාඩම බැලුවද අච්චු පොත? අච්චු පොතේ පාඩම් කීයක් දෙනවා පුතේ? ආසර පුතාලා, ඈ පාඩම් දෙනවා 11ක් දෙනවා නේ. අපිට මාස 12යි නේද? මාස 12යි අවුරුද්දට පාඩම් 11යි. එතකොට ඕකෙන් අපි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම අපි මාර්තු නිමා අප්‍රේල් නිමාඩු නේ, අප්‍රේල් නිමාඩු ඊට පස්සේ අගෝස්තු නිමාඩු, දැන් දෙසැම්බර් නිමාඩු. එතකොට 12න් 3න් ගියාට පස්සේ 9යි ඉතුරු වෙන්නේ නේ. පාඩම් 11යි. එතකොට මාස 9යි. ඒ කියන්නේ මාසෙකට එකක් ගන්නලත් මදි නේ. දැන් ටියුෂන් එකේ කොහොමත් මදි නේ. ටියුෂන් එකේ කොහොමත් මදි. මුළු අවුරුද්දම දවස් 45ක් වගේ තියෙනවා අපිට පන්තියේ. ඉතින් ඒකෙන් ඉඳ වේගෙන් කතා කරමු. පුතේ රැඳිලා ඉන්න අපිත් එක්කම අනිත් ටිකක් බලන්න, අනිවාර්යයෙන්ම අනිත් පාඩම් ටිකක් බලන්න. පළවෙනි පාඩම මොකද්ද පුතේ? ජෛව ලෝකයේ අසිරිය නේද? හරිම ලස්සන පාඩමක් ජෛව ලෝකයේ අසිරිය. බලමු. ජෛව ලෝකයේ අසිරිය. ඉඳගෙන ඉන්න හොඳේ වාන්සි. රයිට්. හරි, ජෛව ලෝකයේ අසිරිය. පුතේ බලන්න මේකේ තියෙනවා අච්චු පොතා තියාගන්න හැමෝම ළඟ හොඳේ, මාත් අච්චු පොතේ ආයෙ ඉන්නවා. රයිට්, බලන්න මොකද්ද මේ ජෛව ලෝකයේ අසිරිය? පරිසරය කියන ලෝක පයන්නත් නාන දින මොකද්ද පුතේ අච්චු පොතේ තියෙන පරිසරය? ඔයාලා ඉගෙන ගත්ත නේද පරිසරය කියන විෂය? පුත් ඉගෙන ගත්ත නේද? හයවසටනකම පරිසරය කියන විෂය ඉගෙන ගත්ත. මම හිතනවා හැමෝටම හොඳ ලකුණු ඇති කියලා නේද? ඔයාලා ආසම කරපු විෂය තමයි පරිසරය නේ. අපිට ඇහෙන, පේන, දකින්න දේවල් තියෙන සබ්ජෙක්ට් එක තමයි පරිසරය කියලා කියන්නේ. පරිසරය කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ පාඩමේ ඉස්සල්ලාම අපි කතා කරන්නේ පරිසරය කියන්නේ මොකද්ද කියලා. පුතේ පරිසරය කියලා කියන්නේ මේව හයිලයිට්. හරිද පුතේ? හොඳට මතක තියාගන්න, කොහෙන් හරි ලියා ගන්න, හොඳට කටපාඩම් කරගන්න. පරිසරය කියලා කියන්නේ මොකද්ද? අපි කියනවා අපි පරිසරය හඳුනාගමු. ජෛව ලෝකයේ අසිරිය කියන පාඩමේ පරිසරය. පරිසරය කියන්නේ මොකද්ද කියලා කතා කරලා මම ජෛව ලෝකයට එන්නම්. හරි, පුතේ පරිසරය කියලා කියන්නේ ලියා ගන්න කොහෙන් හරි අප ඇතුළු අප ජීවත් වන වටපිටාව. අප ඇතුළු අප ජීවත් වන වටපිටාවට තමයි අපි පරිසරය කියලා කියන්නේ. ඒ කියන්නේ අප ඇතුළු අප ජීවත් වන වටපිටාව. ඒ කියන්නේ මමත් ඉන්නේ මේකේ නේද? පරිසරයමයි නේද? පරිසරය ඇවිල්ලා අපේ කොටසක් නෙවෙයි ඈ. පරිසරය ඇවිල්ලා අපේ කොටසක් නෙවෙයි. කොන්දර මතර තියාගන්න, අපි ඇවිල්ලා පරිසරයේ කොටස. හරි, අපි ඇවිල්ලා පරිසරයේ කොටස. ඒ කියන්නේ අප ඇතුළු අප ජීවත් වන වටපිටාවට තමයි කියන්නේ පුතේ මොකද්ද? පරිසරය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. රයිට්. එතකොට පොඩක් මාතෘකාව බලමු. පොඩක් ජෛව ලෝකයේ අසිරිය. මොකක්ද පුතේ ජෛව ලෝකයේ අසිරිය කියලා කියන්නේ? ඔව්, මේ අපි ඉන්න පෘථුවිය අනිත් ග්‍රහ ලෝකවලට සාපේක්ෂව ඉතාම වෙනස්. ඉතාම වෙනස්. විද්‍යාඥයෝ ගවේෂණ කරනවා සෞර ග්‍රහ මණ්ඩලයේ පිට ග්‍රහ ලෝක ගැන පවා ගවේෂණ කරනවා පුතේ. මේක පුදුම ලෝකයක්. පෘථුවිය අනිත් ග්‍රහ ලෝකවලට සාපේක්ෂව මේක වෙනස් වෙන්නේ කොහොමද පුතේ? මේකේ ජීවීන් ඉන්නවා. ජීවීන්, ජීවීන්ගෙන් පිරිච්ච ග්‍රහ ලෝකයට තමයි අපි කියන්නේ ජෛව ලෝකය කියලා. ජීවයේ ලෝකය තමයි ජෛව ලෝකය. එතකොට මේකේ අසිරිය ගැන කතා කරන්නේ. මේ ජීවීන්ගෙන් පිරිච්ච ලෝකයේ අසිරිමත් බව ගැන මේ පාඩමේ කතා කරන්නේ. එතකොට ජෛව ලෝකයේ අසිරිමත්ද නැද්ද? අසිරිමත්. පට්ට අසිරිමත් නේද?
අපි ඉන්නවා බලන්න අපිට වැඩිය ලොකු සත්තු ඉන්නවා නේ, පැස්බරා ඉන්නවා, අලියා ඉන්නවා, ජිරාෆ් ඉන්නවා නේ, අපිට වැඩිය ගොඩක් උස මහත කට්ටිය ඉන්නවා නේ, අපිට චූටි කට්ටිය ඉන්නවා, බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා නේද, ඊට පස්සේ බල් මැක්කෝ ඉන්නවා නේ, උන් චූටිම චූටි නේ. හරි, එතකොට අපිට පේන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ, චූටි කුඹුයෝ වගේ කට්ටියම අපිට පේන්නේ නැහැ. ඔය බලන්න පුදුම හිතෙන්නේ නැද්ද පුතේ? දැන් අපි කකා ඉන්නකොට මොන හරි දැන් අපි කියනවා මේ සීනි බලිස්සයා කියනවා, සීනියට යද බිම වැටෙනවා. හරිද? සීනියට යද බිම වැටෙනවා. දැන් මේක දකින්න අපේ ගේ ඇතුලේ යන කූඹි එක්කෙනෙක් දකින්න. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ සීනියට තව කූඹියෝ සෙට් එකක් ඇවිල්ලා මොකද කරන්නේ? උස්සගෙන යනවා නේ, උස්සගෙන යනවා. අර පළවෙනි කූඹියා ගිහිල්ලා කියනවා මෙන්න යමල්ලා අන්න අතන සීනියට යක් තියෙනවා, අපි ගිහිල්ලා ඕක අපේ කුලට අරන් ඉමු කියලා කියනවා නේද? පුදුම හිතෙන්නේ නැද්ද පුතේ? අපිට වගේ මුන්න කතා කරන්න පුළුවන්ද? මොකක් හරි සංනිවේදනයක් තියෙනවා නේ? නැත්තම් කොහොමද අර ගිහිල්ලා අර සෙට් එක එක්කගෙන ඉන්නේ දෙන්න නේද? පුදුම හිතෙන්නේ නැද්ද? පුංචි උනාට අපිට වගේම කටවල් බඩවල් ඇස් නේද, මොළ හිතන්න පුළුවන් නේ, හිතන්න බැ නොකොම දෙන්නේ නේද? එතකොට මේ පුදුම හිතෙන්නේ නැද්ද? මාර මාර ගැජට් තියෙන නේද? හරි නිකන් පොඩි රොබෝල ලොකු රොබෝල වගේ නේ. හරි, ලොකු ජීවීන් ඉන්නවා, පුංචි ජීවීන් ඉන්නවා, අපි ඔක්කොම එකතන කරකිනවා නේ. හරි, ඉතින් මේක තමයි ජෛව ලෝකයේ අසිරිය කියලා කියන්නේ. රයිට්, පරිසරය ඉගෙන ගත්තා. ජෛව ලෝකයේ අසිරිය කියන්නේ මොකද්ද පුතේ? මේ පාඩම අපි ලස්සන පාඩමක් වන්න ඔයාලට දීලා තියෙනවා. ඉස්සල්ලාම හයවසර විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට ලස්සනම ලස්සන පාඩමකින් තමයි ඔයාලගේ ජීවිතේ තීරණය කරන විෂය පටන් ගන්න. ජෛව ලෝකයේ අසිරිය. පරිසරය කියන්නේ මොකද්ද කියලා කතා කරා පුතේ. කියන්න බලන්න මොකද්ද පරිසරය කියලා කියන්නේ? බලවගෙත් කතා කරන්න, වීඩියෝ එකක් උනා කමන්නේ කතා කරන්න. රයිට් පුතේ, පරිසරය කියලා කිව්වේ අප ඇතුළු අප ජීවත්වන වටපිටාව එළකිරි. රයිට්, ඊට පස්සේ අපි ඉනව පුතේ මෙතනින් බලන්න මේ පරිසරයේ තියෙන දේවල් බලන්න. මේකේ තියෙනවා රූප රාමු හතරක්, ලස්සන හෑන්ඩ් ඩ්‍රොයින්ස් කීපයක් තියෙනවා, අතෙන් ඇඳපු චිත්‍ර තරගකින්ද දන්නේ නැහැ ගත්තේ. බලන්න පුතේ, පළවෙනි එක නගරයක්. නගරයක් නේ, නගරයක් කියව මොනවද වලට හිතන්නේ? නගරයක් කියවට පස්සේ වාහන යනවා නේද, දුම ඕන් ගහනවා, වෙලෙන්දු කෑ ගහනවා, දුර්ගන්ධය නේද, කානු අරව මේවා එහෙම නේ. රයිට්, එතකොට මේ මේකේ ගස් පොළන් තියෙනවද? නෑ, ගස් පොළන් අඩුයි. ඒ වෙනුවට තියෙන්නේ උඩට උරුදු අපේ පොල් ගස් පොස් ගස් වලට වඩා පරදලා ගිය තට්ටු නිවාස තියෙන්නේ. තට්ටු 10 15 20 නේද, ඒ වගේ උස කොන්ක්‍රීට් ගොඩනැගිලි තියෙන්නේ. ගස් වලට තියෙන්නේ කොන්ක්‍රීට් වනාන්තර තියෙන්නේ. රයිට්, ඊට පස්සේ බලන්න පුතේ ඊළඟ එක බලන්න. සම්පූර්ණයෙන් වෙනස් ගම්මානයක් තියෙන්නේ නේ. හරිම ලස්සනයි. කඩමණ්ඩියක් තියෙනවා, තනකොළ තියෙනවා, හරක් තනකොළ කනවා, කුඹුරු යායක් තියෙනවා, කරත්තයක් යනවා නේද? හරිම සුන්දර නිෂ්කලංක පරිසරයක් ගම්මානයක් නේ, ගම්මානයක්. ඊළඟ එක බලන්න. අනේ පුතේ යන්න තිබ්බත් ඇති නේද? මේ ෆොටෝ එකකින් දකින්න තිබ්බත් ඇති. කොයි තරම් අපිට හිතට සනසිල්ලක් දැනෙනවද? මම හිතනවා පුතාලා මේ වගේ තැන් වලට ගිහිල්ලාද කියලා. කොහෙද මේ වනාන්තර යන්නේ? බලන්න, නගරයට වැඩිය ගම්මානෙ වෙනස් වුණා නේද? ගම්මානෙට වඩා හාත්පසින්ම වනාන්තරය වෙනස් නේද පුතේ? පුදුමාකාර සිසිලසක් තියෙන්නේ නේද? සූර්යාලෝකය වැටෙන්නේ නැහැ තුන් සමහර තැන් වලට. ඒ තරම් ගස් වෙවිලා නේ. ඊට පස්සේ සත්තුන් නිදාසේ පිරිසුදු වතුර ටිකක් බොන්න පුළුවන් ගංගාවක් තියෙනවා නේ. යා මේ ගඟේ මාළු පීනනවා නේද පුතේ? ඉතින් හරිම ලස්සනයි වනාන්තරය. ඊට පස්සේ දින තන පොඩ්ඩක් බලන්න. මොකද්ද පුතේ මේ තියෙන්නේ? බීච් එකක් නේද තියෙන්නේ? බීච් එකේ තියෙන ෆීලින් එක මොන වගේද? අපි නිකන් දවල්ට ගියා කියලා හිතමු. ඉනි කට්ටවුල් මුහුදු ගුලන් එක පැත්තකින් එනවා නේද? ඕහෝ ගාලා අතෝරක් නැහැ, රළගාන සද්දය එනවා නේ. රයිට්, තනිකර වැලි විතරයි. ඔය අතර වැටගිය ගහක් දෙකක් තියෙනවා, පොල් ගහක් දෙකක් තියෙනවා. වැඩිපුරම ශාක විවිධත්වයක් අඩුයි. බලන්න පුතේ, මේ අපි ඉන්න පරිසරයේම නේද මේ දේවල් ටික තියෙන්නේ නේද? එතකොට මේවට අපි කියනවා උපපරිසර පද්ධතියන් කියලා කියනවා නේද? නගරය, ඊට පස්සේ ගම, වෙල, පුඹුර, ඊට පස්සේ වනාන්තරය, ඊට පස්සේ වෙරළ, මේවා මේ පරිසරයේම අපිට දකින්න පුළුවන් දේවල්. එතකොට මේ හැමදේම එකට එකතුලා තමයි පුතේ පරිසරය හැදෙන්නේ. රයිට්. එතකොට දැන් ඔන්න පරිසරයේ විවිධත්වයක් තියෙනවා කියලා දැක්කා අපි. එතකොට දැන් ජෛව ලෝකයේ අසිරිමත් කියලා පුතේ අපි දැක්කා. රයිට්. බලමු පුතේ ඊට පස්සේ අපි යමු ඊළඟ පිටුවට. මොකද්ද මේ? මෙන්න මේ හයවසර කොල්ලෙක්ට අහු වෙලා තියෙන මාරු ගැජට් එකක්. මොකද්ද මේ? ඔයාලගේ වලවත් ඇති මේක. හරි? දැන් සමහරලාට අම්මලාට හරි මේ ආදරණීය මතකසටහන් ඔයාලට කියලා නැති වෙන්නේ සමහරලාට. හොඳේ. ඔයා හොස්පිටල් එකේ ඉඳන් ඔතාගෙන ආව පළවෙනි රෙද්ද තාම තියෙනවා. හොස්පිටල් එකේ ඉඳන් අරගෙන ආව පළවෙනි ඇඳුම තියෙනවා අම්මගේ අතේ. හරි? ඔයා පෙකිනි කොට පොව ඇති. හරිද? දැන් ඔය අම්මලාට හරි සතුටුයි ඈ පුතේ. දැන් අපි
අම්මලා දැන් දරුවා හොස්පිටල් එකේ ඉඳන් ගෙනාවට පස්සේ ඒ දකින ඒ එයා අඳගෙනව සපත්තුද ගියේ අඳගෙනව කලිසම මේවා දැක්කත් අම්මට මාර සතුටුයි. බලනවානේ එදා මෙච්චර චූටියක් අඳගෙන ආවේ කාන්නේ දැන් මෙච්චර ලොකු වෙලා ඉන්නේ කියලා. හරි. ඉතින් පුතේ මේ අම්මලාට තාත්තලාට හරි සතුටුයි මේවා. බලන්න මේ කොල්ලට මේ එකක් අහු වෙලා තියෙනවා. හරි. පට්ටවුන මොකද්ද වෙලා තියෙන්නේ? චූටි සපත්තුවක් අහු වෙලා තියෙනවා. දැන් මේක කකුලට නේ මහපටැංගිල්ලටවත් දාන්න බෑ. ඒ තරම් චූටි. අර මහපටැංගිල්ලටවත් දාන්න බෑ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපි කල්පනා කරනවා 17 කල්පනා කරනවා මොකද්ද දෙයියනේ මේ උන්නේ? කකුල ලොකු වුණාද නැත්නම් සපත්තුව පොඩි වුණාද? කකුල ලොකු වුණාද සපත්තුව පොඩි වුණාද? ඒ කියන්නේ මේ කකුල ලොකු වුණා කියලා කියන්නේ දන්නවා මේ. කකුලට බර ඇවිල්ලා වගේ බුෂ් දාලා මේ කකුල ලොකු වෙලා කියලා එහෙම හිතන්න එපා හරිද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? ආන්න අපි කියනවා මෙයාගේ ශරීරයේ ප්‍රමාණය ලොකු වෙලා ප්‍රමාණය වැඩි වෙලා නේද? ශරීර ප්‍රමාණය වැඩි වෙලා අර සපත්තුව දාගෙන ඒ ආව කාල සීමාවට සාපේක්ෂව දැන් එයාගේ කකුල මොකක්ද වෙලා තියෙන්නේ? විශාල වෙලා. අන්න මේකට අපි කියනවා පුතේ වර්ධනය කියලා කියනවා. රයිට්. අපි වර්ධනය වෙලා. එතකොට අපි වර්ධනය වෙනවද? වර්ධනය වෙනවද? ඔව්. වර්ධනය වෙනවා නේද? රයිට්. එතකොට පුතේ මේ පාඩමේ අපි මේ දැක්කපු මේ පරිසරයේ තියෙන දේවල් වල ඔන්න අපි පළවෙනි කතන්දරයට එනවා. මේ පරිසරයේ තියෙන දේවල් පුතේ අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. හරි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා වැඩෙන නොවැඩෙන කියලා. හරි ඔයා වැඩෙන නොවැඩෙන කියලා බෙදෙනවා. දැන් පුතාලට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. පොත කොටස් දෙකකට බෙදා ගන්න මේ වැඩේ කරන්න පරිසරයේ තියෙන දේවල් කොටස් 10කට ලියන්න මේ පැත්තේ වැඩෙන කියලා වැඩෙන අනිත් පැත්තේ නොවැඩෙන. වැඩෙන නොවැඩෙන. හරි මොන මම මෙතනත් කියනවා පරිසරය වුණා අපි දකින්න දේවල් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා අරවෙනි කාණ්ඩයට කියන වැඩෙන අන්තිම නොවැඩෙන වැඩෙන නොවැඩෙන. හරි රයිට්. එතකොට මෙන්න මේ වැඩෙන සහ නොවැඩෙන අයට අපි නම් දෙකක් දෙනවා. හරි හොඳට මතක තියාගන්න. අපි තවදුරටත් මෙයාලා වැඩෙන නොවැඩෙන කට්ටිය කියලා කියන්නේ. හරි මේ පාඩම ගලාගෙන යන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට. මතක තියාගන්න පුතේ ජය බ්ලොක් ඇසුරේ පළවෙනි පාඩම මේක අපි ඉස්සල්ලාම පරිසරය කියන දේ විග්‍රහ කරගත්තා. පරිසරයේ තියෙන දේවල් ටික කතා කරා. හරි ඊට පස්සේ පරිසරයේ තියෙන අය ප්‍රධාන ලක්ෂණ දෙකකට අපි දැක්කා. සමහර අය වැඩෙනවා පුතේ සමහර අය වැඩෙන්නේ නැහැ. හරි අපි මෙයාලා ගැන කතා කරන්නේ නැහැ. මෙන්න මෙයාලා දිගේ තමයි පාඩම ගලාගෙන යන්නේ. වැඩෙන කට්ටියට අපි නමක් කියනවා පුතේ. එයාලා ජීවීන් කියලා. ජීවීන්. ජීවීන්. වැඩෙන කට්ටියට කවුරු කියලාද කියන්නේ ජීවීන් කියලා කියනවා. එහෙනම් නොවැඩෙන කට්ටියට මොකද්ද කියන්නේ? අනරයි හරි. මොකද්ද කියන්නේ? අජීවීන් කියලා කියනවා. අජීවීන්. ජීවීන් අජීවීන්. අපි අජීවීන් පැත්ත ගැන කතා කරන්නේ නැහැ. ජීවීන් පැත්ත ගැන කතා කරමු. හරි වැඩෙන නොවැඩෙන කට්ටිය ඉන්න ඕන නේද? අපි ගැලින් සතාවක් විදිහට ලස්සනට ගහගෙන යමු. ජීවීන් අජීවීන් මේක මේ පැත්ත ගැන කතා කරමු. පොඩක් නැගිටලා කතා කරමු නේද? රයිට්. මම පොඩක් මුලින්ද කියන්නම්. ජයලෝක ඇසිරිය උදේ අපි මේ ඉස්සල්ලාම අපි ඉගෙන ගන්නවා පාඩමේ පරිසරය කියන්නේ මොකක්ද කියලා. පරිසරය රයිට්. ඊට පස්සේ මේ පරිසරය කියන දේ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා පුතේ. එයාට අපි කියනවා වැඩෙන අනිතක නොවැඩෙන. රයිට්. ඊට පස්සේ වැඩෙන කට්ටියට කියනවා ජීවීන් කියලා කියනවා. ජීවීන් කියලා කියනවා. නොවැඩෙන කට්ටියට කියනවා අජීවීන් කියලා. අජීවීන්. රයිට්. මේ පැත්ත ගැන කතා කරන්නේ මේ පැත්තෙන් තමයි අපි පාඩම ගලාගෙන යන්නේ. පුතේ මෙන්න මෙයාට අපි කියනවා මේ ජීවීන් අපි පාඩමේ විදිහට කොටස් තුනකට බෙදලා කොහොමද බෙදන්නේ? කොටස් තුනකට බෙදනවා. පුතාල වලත් මේ වගේ කැලින් සටහන් වලින් මතක තියාගන්න. කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි කාණ්ඩයේදී කියනවා ශාක කියලා කියනවා. ශාක.
දෙවැනි කණ්ඩායමට කියනවා සතුන්. තුන්වැනි කණ්ඩායමට කියනවා ශුද්ධ ජීවි. ශුද්ධ ජීවි. උදේ මතක තියාගන්න ශාක සතුන් ශුද්ධ ජීවි. අපි බලමු. ඔයාලා මෙහෙම ගහගන්න පුතේ ලියාගන්නකෝ මෙන්න මේ විදිහට ශාක සතුන් ශුද්ධ ජීවි. පුතේ උදාහරණ පහක් කියන්න බලන්න. ඉක්මන් කියන්න බලන්න. ශාක පහයි සතුන් පහයි ශුද්ධ ජීවි පහයි. 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ශාක පහයි සතුන් පහයි ඉක්මන් ලියන්න පුතේ. හරිද? සුදු ජීවීන් ටික තමයි අපිට දෛතුරලා තියෙන්නේ ඔයාලා. ශාක සතුන් ටික ලියන්න දෙන්නේ නේද පුතේ? ශාක බලන්නකෝ අපේ පොතේ තියෙනවා ශාක සහ සතුන් වලට ලස්සන උදාහරණ ටිකක් දීලා. මොනවාටද ශාක සහ සතුන් කියන්නේ? දැන් ඔයාලට ඕන තරම් මේ ශාක කියලා කියනකොට පුතේ මෙහෙම ලියන්න එපා කියනවා. හොඳේ ගස් කියලා එහෙම ලියන්න එපා. හොඳේ ගස් කියලා ලියන්න එපා. එතකොට සතුන් ගස් වර්ග ලියන්න පුළුවන් අපිට. පොස් ගස, පොල් ගස, දෙල් ගස නේද? ඊට පස්සේ ශාක කියලා කියනකොට මුවා, ඉරවා, ආවා නේද? වල සතු දන්න දැන් අපි අපි අයිති වෙන්නේ කාටද? අපිත් අයිති වෙන්නේ සතුන්ට නේ. අපිත් අයිති වෙන්නේ සතුන්ට. සත්ව කාණ්ඩයකට තමයි මිනිසා අයිති වෙන්නේ. ඊට පස්සේ එනවා ඔන්න තව කාණ්ඩයක් එනවා සුදු ජීවීන්. කාටද පුතේ සුදු ජීවීන් කියලා කියන්නේ? සුදු ජීවීන්? කාට සුදු ජීවීන් කියලා කියන්නේ? ඔව්. මෙන්න දැන් ඔයාලා දැන් අලුතෙන් තව දෙයක් ඉගෙන ගන්න යන්නේ සුදු ජීවීන් කියලා කියන්නේ කාටද පුතේ? සුදු ජීවීන් කියලා කියන්නේ ලියා ගන්න ඔයාලා මෙන්න මේ විදියට සුදු ජීවීන් යනු පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් වේ. හරිද බලන්න? සුද්ධ ජීවීන් යනු පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් වේ. පියවිස කියලා කියන්නේ මොකද්ද පුතේ? පියවිස මේකද? මේකද නැත්නම් කොහකද? පියවිස කියලා කියන්නේ පුතේ අපේ මේ දෙකෙන් එකක්වත් නෙවෙයි. බැලූ බැල්මට පේනවා නම් අපි කියනවා විද්‍යාවේදී පියවි ඇසට නිරීක්ෂණය වෙනවා කියලා කියනවා. බැලූ බැල්මට පේනවා නම් ඒ කියන්නේ අපි යම්කිසි සතෙක් දියාව වස්තුවක් දියා බලද්දී අපිට බැලූ බැල්මට එයා පේනවා නම් අපි කියනවා පියවි ඇසෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. එතකොට මෙයාලා ඉන්නේ කොහෙටද? සුදු ජීවීන් ඉන්නේ පියවි ඇසෙන් නිරීක්ෂණය කරන්න නැහැ. පරිසරයේ ඕනම තැනක ඉන්න පුළුවන්. පස්සේ ඉන්න පුළුවන්, ජලයේ ඉන්න පුළුවන්, වාතයේ ඉන්න පුළුවන්, ඕනම තැනක ඉන්න පුළුවන් මේ සුදු ජීවීන්. දැන් පුතේ අපිට 6 වසර දරුවෝ ඔයාලා සුදු ජීවීන් කියන්නේ කවුද කියලා අහුවට පස්සේ මේ අර්ථ දක්වීම මතක තියෙන්න ඕනේ. සුදු ජීවීන් යනු පියවිසෙන් නිරීක්ෂණය කරන නොහැකි ජීවීන් වේ කියන එක මතක තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ පුතේ අපිට උදාහරණ පහක් විතර එක ගැම්මට කියගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. කවුද සුදු ජීවීන්? දිලීර, බැක්ටීරියා, පැරමීසියම්, ඊට පස්සේ වෛරස, ඊට පස්සේ ඒව්ලෙනා, ලැමිඩොමොනාස් නේද? අපි උදාහරණ කීපයක් ලියාගෙන මොනේද මෙතන? මම පළවෙනි එක නේද කියනවා දිලීර. දිලීර. හතවසක නම් උන්ට හම් වෙනවා මෙයාලා. හොඳ දිලීර. ඊට පස්සේ බැක්ටීරියා. බැක්ටීරියා මූලික හඳුන්වා දීමක් විතරයි මෙතන කරන්නේ අපි. බැක්ටීරියා. ඊට පස්සේ වෛරස. මතක නේද? අපි විනාශම කළා වෛරසේ, කොරෝනා නේ? වෛරස. ඊට පස්සේ ක්ලැමිඩොමොනාස්. ක්ලැමිඩෝ මොනාස්. ක්ලැමිඩොමොනාස්. ඊට පස්සේ ඊස්ට්. ඊස්ට්. පැරමීසියම්. රයිට්. බලන්නකෝ මෙයාලගේ රූප ස්ථාන කීපයක්. දිලීර කියලා කියන්නේ කාටද? මේ වල දකින්න පුතේ දිලීර. හරි. ඊට පස්සේ මේ බැක්ටීරියා විශේෂය. බැක්ටීරියා ලෝකේ වැඩිම සුදු ජීවි ඝනත්වයක් ඉන්න මෙයාලගේ බැක්ටීරියාවගේ. ඊට පස්සේ වෛරස් නේ, කොරෝනා. හැම වෛරස් බලන්න කොරෝනා වලට ඇයි අපි කොරෝනා කියලා කියන්නේ? මෙයාට මේ ඔටුන්නක හැඩය ගත්තේ ඉන්න තමයි ක්‍රවුන් කියලා. කියා ඔටුන්නට ක්‍රවුන් කියලා කියනවා. ඒ ක්‍රවුන් කියන වචනේ බිඳිලා ආව වචනයක් විදිහට තමයි කොරෝන් කියන හැඩය අරන් තියෙන්නේ. ඒකින්ද තමයි අපි මෙයාට කොරෝනා කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ මෙයා වෛරසයක්. එයා ඇහැට පේන්නේ නැහැ. ඊට පස්සේ ක්ලැමිඩොමොනාස් බලන්න. මෙයාගේ නම ක්ලැමිඩොමොනාස්. ඊට පස්සේ ඊස්ට්. ඊස්ට් අපිට 11 වසරේ යනකම්ම තැන් තැන් ගණනාවක මෙයා අපිට හම්බ වෙනවා. ඊස්ට් බේකරි ආසිත නිෂ්පාදනවලදී,
ඊට පස්සේ මධ්‍යසාර කර්මාන්තයේදී විනාකිරි කර්මාන්තයේදී ගොඩක් තැන්වල මෙයා අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ පැරමීසියම්. පැරමීසියම් මෙයාට කියනවා අපි සුදු ජීවි ලෝකයේ වේගවත්ම සුදු ජීවියා, වේගෙන් එයාට චලනය කරන්න පුළුවන් සපත්තු හැඩයක සපත්තු අඩියක හැඩය ගත්ත සුදු ජීවියා කියලා පේපර් වලට එහෙම අහනවා. ඒකෙන් ඉඳ ඔන්න මේ ටික මතක තියාගන්න. දිලීර, බැක්ටීරියා, වෛරස්, ක්ලැමිඩොමොනාස්, ඊස්ට්, පැරමීසියම්. තව ගොඩාක් ඉන්නවා සුදු ජීවි නේ. එතකොට ඔන්න අපි ආයුධිය බලා ගන්න පුතේ මතක තියාගන්න. කොහොමද අපි ඉස්සල්ලාම ජෛව ලෝකයේ අසිරිය පළවෙනි පාඩම ඊට පස්සේ මේක අපි විග්‍රහ කරගත්තා. පරිසරය කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊට පස්සේ අපි මේ පරිසරයේ ඉන්න කට්ටිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. වැඩෙන කට්ටිය, නොවැඩෙන කට්ටිය. මේ කට්ටිය අයින් කරලා දානවා. ඊට පස්සේ මේ වැඩෙන කට්ටියට අපි කියනවා ජීවීන් කියලා කියනවා. මතකයි නේද? ජීවීන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා. ශාක, සතුන්, සුදු ජීවීන් කියලා. කොහොමද අපි කියන්නේ? ශාක, සතුන්, සුදු ජීවීන් කියලා අපි කතා කරනවා. රයිට්. දැන් මේ ඔයාලට මතකයි අර අර ළමයාගේ සපත්තු අල්ලගෙන හිටපු කේස් එක මතකයි නේද? සපත්තු කේස් එක ඉස්සලා පිටි හම්බුනේ. දැන් අපි ජීවීන් අජීවීන් කියලා බෙදන්න ගත්ත පළවෙනි නිර්ණායකය මොකද්ද පුතේ? ජීවීන් අජීවීන් කියලා බෙදන්න ගත්ත පළවෙනි නිර්ණායකය තමයි වර්ධනය. වර්ධනයේ වෙනවනම් අපි එයාලා දානවා ජීවීන් කාණ්ඩයට. වර්ධනය වෙන්නේ නැත්නම් අපි දානවා එයාලා අජීවීන් කාණ්ඩයට. දැන් පුතේ අපි යනවා ඊළඟ කොටසට. මේ සුදු ජීවීන් ගැන කතා කරනකොට එක දෙයක් කියන්න අමතකුණා. මෙයාලා පියවියෙන් දකින්න බෑ නේද? පියවියෙන් දකින්න බැරි නම් මෙයාලා පුතේ බලන්න අපි උපකරණයක් පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරන උපකරණය? ඔව්. මෙයාලා නිරීක්ෂණය කරන්න ගන්න උපකරණයට අපි කියනවා පුතේ අන්වීක්ෂය කියලා. නැත්නම් අපි කියනවා සංයුක්ත අන්වීක්ෂය කියලා කියනවා. රයිට්. සංයුක්ත අන්වීක්ෂය මේ ඔයාලට පෙන්න තියෙන්නේ පුතේ දැන් අන්වීක්ෂය. හරි? අන්වීක්ෂය. රයිට්. හරි. මෙන්න මේ උපකරණයෙන් තමයි පුතේ අපි සුදු ජීවීන් නිරීක්ෂණය කරන්නේ. අපිට ලබන අවුරුද්ද කියන්නේ හත වසරේ වලට දැන් ලබන අවුරුද්දන කයින් ඉන්න ඕනේ මේ වීඩියෝ එක බලලා දරුවොන්ට. අපිට ඊළඟට වීඩියෝ ප්ලේලිස්ට් වලට ගිහලා එතනින් මාරුල බලන්න පුළුවන්. හත වසරේ 10 වෙනි පාඩම පුතේ. හත වසරේ 10 වෙනි පාඩම අන්වීක්ෂය භාවිතය. මේකේ අන්වීක්ෂය පාවිච්චි කරන්නේ කොහොමද? අන්වීක්ෂය තියෙන කෑලි මොනවාද? කෑල්ලෙන් කෑලු කරනවා මේක අන්වීක්ෂය. රයිට්. මේ තියෙන අන්වීක්ෂය. හරි. ඊට පස්සේ අපි අනා පුතේ ඊළඟ මාතෘකාව ජීවීන්ගේ ලක්ෂණ. දැන් අපි මෙයාලා කතා කරන්නේ මේ වැඩෙන කියලා බෙදලා දක්වන්න මූලිකම හේතුව උනේ. මූලිකම හේතුව උනේ පුතේ මොකද්ද? වර්ධනයනේ. දැන් වර්ධනයේ විච්ච පමණින්ම එයාලා ජීවීන් කියලා කියනවද නැත්නම් අජීවීන් කියලා කියනවද? නෑ. රයිට්. මෙන්න ටිකක් අපි ඇඩ්වාන්ස් විදියට ජීවීන් ගැන කතා කරනවා. මෙයාලගේ දකින්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. සමහර අයගේ මේ ඔක්කොම දෙනවා. සමහර අයගේ දෙකක් තුනක් දෙන්න පුළුවන්. අපි ඔන්න අපි ඊළඟ කොටසට යනවා පුතේ. මාතෘකාව බලන්න ජීවීන්ගේ ලක්ෂණ. ලස්සන රූප කීපයක් තියෙනවා. පොන්චි පූස් පැටියෙක් ඉන්නවා. පූස් පැටිය ලොකු වෙලා තියෙනවා. පොල් පැලයක් තියෙනවා. පොල් පැලෙන් ගහක් හැදිලා තියෙනවා නේද? රයිට්. බලමු අපි ජීවීන්